පසුගිය සතියේ අපි කතා කළේ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයත් එක්ක දෙමව්පියන්ට මුහුණ දෙන්න වෙලා තියෙන ගැටලු පිළිබඳව. ඒ ගැන දැන් ඔබ හොඳින්ම දැනුවත් නිසා අපි සූදානම් අද දවසේදී දරුවන්ට තරවටු නොකර දරුවන් පොතපතේ අධ්‍යාපනයට යොමු කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. මාර්ගගත අධ්‍යාපනයේ දබන දරුවේ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයට නැවත හුරු කරනකොට පළවෙනි එක තමයි දරුවන් අධ්‍යාපනය ලබන ස්ථානය ඔබේ ගෙදර ඔබේ දරුවට පාඩම් කරන්න වෙනම කාමරයක් තියෙනවා නම් එම ස්ථානය ක්‍රීඩා කිරීමට ගෙදර ආහාර පාන ගැනීමට වෙනත් කටයුතු සඳහා භාවිතා නොකළ යුතුයි. ඒ කියන්නේ ගෙදර කෑම මේසේ පාඩම් කරන එක ස්වයං විනය පවත්වා ගැනීම සඳහා ඉතා හොඳ ක්‍රමයක් වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි දරුවා පාඩම් කරන ස්ථානයේ අනවශ්‍ය ඒකාග්‍රතාව බිඳින දේවල් ඉවත් කිරීම. පාර පේන ජනේලයක් තියෙනවා නම් ඒක වහලා ඒකට ලොක් එකක් දාන එක. එයා පාඩම් කරන තැන ඉස්සරහින් කොරිඩෝවක් තියෙනවා, නිතරම කට්ටිය එහෙ මෙහෙ යනවා නම් ඒක වළක්වන එක. එයා පාඩම් කරන තැන බිත්තියේ වර්ණවත් ඡායාරූප කැලෙන්ඩර් වගේ තියෙනවා නම් ඒවා ඉවත් කරන එක තමයි පළවෙනි දේ. දෙවෙනි එක තමයි එයා පොත් තබා ගන්න කබඩ් එකේ කොටස් තුනක් තියෙන්න ඕන. පළවෙනි කොටස තමයි උඩින්ම තියෙන කොටස තමයි නිතරම භාවිතා කරන පොත් සහ නෝට්ස්. දෙවෙනි කොටස තමයි ඉතාම කලාතුරකින් භාවිතා කරන නෝට්ස්. තුන්වෙනි කොටස තමයි බොහොමයක් විට එයා භාවිතා කරන්නේ නැති නමුත් ඉතාම කලාතුරකින් එයාට අවශ්‍ය විය හැකි නෝට්ස්. එතකොට එයා පාඩම් කරන මේසේ ඒ වෙලාවේ පාඩම් කරන පොත හෝ නෝට් එක ඇර වෙන කිසිම දෙයක් තිබිය යුතු නැහැ. ඊළඟ කාරණේ තමයි දරුවන්ට ගෙදරදි නිශ්චිත වෙලාවක් පාසල් වැඩ කිරීමට පොඩි කාලේ ඉඳලම යොමු කිරීම. එයාගේ ප්‍රියතම රූපවාහිනී වැඩසටහන නැති, එයා සාමාන්‍යයෙන් ක්‍රීඩා කරන්නේ නැති ඔබත් ගෙදර ඉන්න වෙලාවක් 6 සිට 8 දක්වා කියලා අපි ගමු. ତେଣୁ මේ 6 ඉඳලා 8 දක්වා පාසල් වැඩ කිරීම අමුතුවෙන් කියන්න දෙයක් නැතුව හැමදාම එක නියතයක් විසියද කරන දෙයක් විය යුතුයි. එවැනි වෙලාවට ගෙදර වැඩි හිටියනොත් රූපවාහිනිය නරඹන්නේ නැතුව ඒ සඳහා අවශ්‍ය සංසුන් පරිසර තත්ත්වය ඇති කරලා දෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි දරුවෝ ඔන්ලයින් ක්‍රමයේ ඉඳලා සාමාන්‍ය ක්‍රමයට එනකොට ඒගොල්ලන්ට ටිකක් තරහයයි, හරි බෝරින්, කම්මැලි, හිත එක තැනක තියාගන්න බෑ කියලා කියයි. එතකොට කලබල වෙන්න එපා. ඒගොල්ලන්ට ඒ වෙලාවට කෑ ගැහීමෙන් උත්තර හොයන එක ලේසි නෑ. ටිකක් සංසුන්ව ඉඳලා ඒගොල්ලොත් එක්ක ආදරෙන් වැඩ කරලා ඒක සමනය කරගන්න පුළුවන් නම් ගැටලුවක් වෙන්නේ නෑ. එහෙම නැත්තම් කල්යන්නේ නැතුවම ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙසක් ඔබ ලබා ගත යුතුයි. සමහරක් දරුවෝ ඉන්නවා සාමාන්‍යයෙන් වාඩි වෙලා ගොඩක් වෙලා පොතක් කියවන්න බෑ, ෆෝන් එකට අත යනවා, නැකිටිනවා, වතුර බොන්න යනවා, කතා කරන්න එනවා වගේ වෙනස්කම් තියෙන දරුවෝ. ඒ වගේ දරුවෝට සමහරක් වෙලාවට අවධානය අඩු තත්ත්වයේ තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒගොල්ලන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඉක්මනටම ලබා ගන්න ඕනේ. නැත්තම් ඒගොල්ලන්ගේ සංජානන බුද්ධියට IQ එකට සරිලන අධ්‍යාපන ජයග්‍රහණ ඒගොල්ලන්ට ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. මෙවැනි ක්‍රමවලින් ඒගොල්ලන්ගේ තියෙන ගැටලු අපිට අඩු කරගන්න පුළුවන්. වසංගතයත් එක්ක දරුවන්ට අහිමි වූ දේ වගේම මේ කාරණේදී දෙමව්පියන් කොයිතරම් විමසිල්ලෙන් කටයුතු කරන්න ඕනේද කියලා අපි වෛද්‍යතුමාගේ පැහැදිලි කිරීමෙන් ඔබට තේරෙන්නට ඇති. ඉතින් මේ වටින තොරතුරු පිළිබඳව ඔබ දැනුවත් වී ඔබ අවට අය දැනුවත් කිරීම ඔබේ වගකීමක් බව මතක් කරමින් අපි සූදානම් ලබන සතියේත් මේ වගේ වැදගත් සෞඛ්‍ය තොරතුරක් පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.